අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදාසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමින් සිරස්තල අලුතින් පත් වෙනවා ආයේ ඉල්ලාස් වෙනවා ආණ්ඩුවේ හැංගි මුත්ත හැංගියෝ ඇමති සෙල්ලම ඉතිහාසයේ දරුණුතම ඖෂධ හිඟයට රෝහල් මුහුණ දෙයි ඖෂධ වර්ග 525ක් හිඟයි ශල්‍ය උපකරණවල හිඟේ 3000 පණි රාජපක්ෂලා ගෙදර යනවා වෙනුවට කැබිනට් උප්පරවැට්ටි තමයි අගමැති මහින්දට යන්න කියද්දි අනේ එපා කියන තවත් කණ්ඩායමක් महाजन आरक्षा पावत्वागिन्यामत सन्नद्ध हमुदाव केंदवीमे आज्ञावक जनाधिपति गोटाबे राजपक्ष महता पेनवु बव कथानायक महिंद्यापा अभिवर्धन महता पार्लिमेंतुवट देनुम तुन्ना मे ईये पार्लिमेंतुवेदी पलवु अदहस महाजन सामे पात्रागिनियमशतावश्यतावेन्दमुदावलुशीलमिन्न उपलेखनी निश्चयकुट दक्षिण प्रदेश महाजन सामे पात्रागिनियम सदा खेदवन बवट आज्ञावक निगुत्कोट पार्लिमेंट मेन धनुंदेमि गोटाबे राजपक्ष जनाधिपति ग्रूप के असंकरण तीन ग्रूप के अनुमति अर तीन अगमति तुम्हारे प्रधान असुअट दिन मे पार्लिमेंट बहुत असुअट दीधा රඹුක්කන මිනිස්සු මහ බාරට රජයට විරුද්ධ උද්ඝෝෂණය කරනකොට ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කරා මිනිමරුවා මේ මිනිමරු ආණ්ඩුව පාස්කු ප්‍රහාරෙත් මිනිමරු ඉන්නේ මේ ආණ්ඩු පාර්ශවයේ මේක න්‍යායපත්‍රය කළා කතා කරන්න කියන්න මේ කරන්නේ මීඩියා වලට මාධ්‍ය වලට කතා කරන්න ප්‍රධානාගතුමනි සභාවේ රීචර් බීකර් වෙන්නේ නැද්ද කරුණාකර කරන්න එපා සභාව මේ හල්තබනවා බොහොම ස්තුතියි औषध पिटरटवलिंग मेरटट गिन्नवश ये सियलुम शक्ति उपरीमेम अपे मंत्री वेटुपोलिंग लबादेन्नट अपि सूदानम ओमलागे हाम पुत्तुंगे आंडु याटते 80000ක් වැඩ වර්ජන කියස් කරා රුපියල් 2යි බලා කිල්ලුවා කියලා දැන් කතා කරනවා වේදනාව ගැන නොදන්නව නම් ඉගෙන ගන්න පොත්පත් ඇරලා බාකීර් මාකර් මැතිතුමාගේ තාත්තා මේ පුටුවේ හිටියේද ඔබතුමන්ගේ පියතුමන් 65 ඉඳන් 70 වෙනකන් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ ඇමතිවරයා හැටියට හිටියා ඒත් මං ජීවත් වෙලා හිටියා නම් ඔබතුමා එතුමන්ට තපහස කරා යෝ විදියට මම ඔබතුමලා වගේ දිව දෙකෙන් කතා කරන්නේ නැහැ දැන් නැෂනල් සිකියුරිටි කවුන්සිල් එක කැදවලා මේ අගමැතිතුමා කැඳෙන්නේ නැහැ ඒකයි ඇත්ත කතාව අගමැතිතුමා පැහැදිලිව ප්‍රකාශ කරනවා මෙතන එතුමාට කැඳෙව්වා එතුමාට සහභාගී වෙන්න බැරි වුණා කියලා ටොම්පචයක් මේ කියන්නේ හරි බොහොම ස්තුතියි ගරු විපක්ෂ නායකතුමා කිව්වේ මට කැඳෙව්වා ඉතින් මං ගියේ නැහැ शक्ति वेडिकिरीम संधा अवश्य सुदुसु संशोधन विशेकिनी संशोधन हेटियट गेनेन लेसे දැන් රඹුක්කන සිද්ධිය නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් තුමා ගිහින් තියෙනවා. මොකක්ද වොම නා මේක? තාම කවුද වෙඩි තියන්න කිව්වේ කියලා කිව්වේ නෑනේ. මෙතන සාමාන්‍ය සම්ප්‍රදාය වෙඩි තියන්න කියන්නේ ජේෂ්ඨම පොලිස් නිලධාරියෙක්. කනිෂ්ඨ නිලධාරියෙක් කරාද? ඔක්කොම විනය කඩලා නැත්තම් පිටින් දුන්නා. ඉතින් එමෙතුමා පළමුවෙන්ම කවුද දුන්නේ කියලා ඔක ඉවර කරන්නකෝ පොලිසිය. මේ 200ක් 175ක් නැතුව මේ සම්ප්‍රදායකේ කරොත් වැඩිකල් අපිවත් පන්නලා දානවා මෙතන. එතකොට අපිට ගිහින් ගෝල් ෆේස් එකකින් කැම කන්නේ. पेट्रोलियम एक्ट के 66 යටතේ මුදල් ඇමතුමාගේ ලිඛිත සහතිකය නැතුව තෙල් මිල වැඩි කරන්න බෑ මං ගරු අගමැතිතුමාගෙන් අහන්න කැමති ගරු අගමැතිතුමනි ඔබතුමාල ඉදිරිපත් කරන්න කොහොමන ඒක දෙන්න අගමැතිතුමා හොඳයි දෙන්නම් වෙලාවට හරි ඒක දෙන්නම් කියලා කිව්වා දැන් කතානායකතුමනි ඔබතුමා පාර්ලිමේන්තුවේ කතානායකයෙකු හැටියට ඔබතුමා හැමතිස්සෙම පෙන්නන්න හදන්නේ මේ රටේ ප්‍රශ්න ඇති උනේ මේ පාර්ලිමේන්තුව නිසා කියලා අපේ ජනාධිපතිතුමා පිළිගත්තනේ ඉතුමා යම් යම් තීරණ ගත්තා හිතුවක්කාර තීරණ ඒව අපේ ගැහුවේනේ ඔබතුමා හැමතිස්සේ බදන්නේ පාර්ලිමේන්තුව විසඳුමක් දුන්නේ නැහැ. ඔබතුමා උත්සාහ කරන්න මේ ජනාධිපතිතුමා නිදොස් කොට නිදාස් කරන්න. ඒක බෑ. විශ්ව හැදුවේ පාර්ලිමේන්තුවෙන් පිට. අලුත් මාරජ්‍ය තමයි IMF එකත් එක්ක මුල් අරමුදුලත් එක්ක පළවෙනි රටේ අසාර්ථකයි. අද කණිජ තෙල් ගෙන්නන්න බැරි වෙලා තියෙන, ගෑස් දෙන්න බැරි වෙලා තියෙන, බේත් හිඟ වෙලා තියෙන්නේ. පාර්ලිමේන්තුව සුවකීය වගකීම නිසලස ඉෂ්ට කරන්න අපෝසත් වීමෙන් අපි සියලු දෙනා එකතු වෙලා රට මුදා ගැනීම සඳහා ජාතික එකඟතාවයක් ඇති කර ගැනීමට ਸਰවපාර්ශික එකඟතාවයක් හා රජයක් ඇති කර ගැනීමට සියලු දෙනා එකතු වෙලා වැඩ කරමු. ගමේ ඉස්කෝලේ ප්‍රින්සිපල් අප්සෙට් නා. විදුහල්පතිවරයා මාරු කරන්නේ නැතුව ඉස්කෝලේ හදන්න බෑ. ටීචර්ස්ලව මාරු කරලා, ටීචර්ස්ලගේ විෂයන් මාරු කරාට පරණ ටීචර්ස්ල වෙනුවට අලුත් හෙන්චයියල ටිකක් දාගත්තයි කියලා
ඒ ප්‍රශ්නෙට උත්තරයක් හම්බෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරයේ වුණේ යහපාලන රජයේ කාලයේ විපක්ෂ නායකතුමාට සහ අනුකූත අයටම අභියෝග කරන්න පුළුවන් නම් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා මේකට සම්බන්ධ නම් ඔහුට විරුද්ධව තියෙන සාක්ෂි අරගෙන ඔහුට විරුද්ධව නඩු දාන්න කියන්නේ නැත්නම් කටපියාගෙන ඉන්න නීතිපතිතුමාට ඒ වැඩේ කරන්න ඉඩ දෙවා කියලා. අනිත් කකුලුවන්ට තේරෙන්නේ රත්තුනාම තමයි. දැන් නාලක ගොඩ හේවා මන්ත්‍රීතුමාට වතුර ටික රත් වෙන්න කලින් තේරුණා මේක යන්න බෑයි කියලා. නාලක ගොඩ හේවා දැන් ඉල්ලා අස්සෙලා තියෙනවා ජනාධිපතිතුමා කියලා තියෙනවා. නාලක ගොඩ හේවා මන්ත්‍රීතුමාට දැනට IMF එකේ සාකච්ඡා යන හින්දා මේ ලිපිය මාධ්‍යවලට දෙන්න එපා. IMF එකේ සාකච්ඡා ඉවර වෙනකන් ඉන්න කියලා ජනාධිපතිතුමා ඉල්ලීමක් කරලා තියෙනවා. ජනාධිපති වුණාට එතුමාගේ කාර්යාලයට එතුමාට යආගන්න විදියක් නැහැ. ඉතින් එහෙම ජනාධිපතිකම මොකටද ඊට වඩා හොඳයි එතුමා ඒක අයින් කරලා ගෙදර යන්නේ ගෝට ගෝ හෝම් කියන තරුණ දරුවන්ගෙන් මම එක ඉල්ලීමක් කරනවා අපි පියවරක් පිටිපස්සට තියලා අපි කාටවත් වෙනස් කරන්න බැරි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදමු ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු ඒ වගේ මම කියනවා ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් හදමු ඒකට කෙටි කාලයක් ඉඩ දෙන්න ජාතිවාදීන් තොරවෙච්ච ඉතාර නිර්මාණශීලී අංගයක ඉදිරිපත්ලා තියෙන මේ විරෝධතාවය සමහර වෙලාවට පොඩි පොඩි කළු පැල්ලම් දානවා නේද ඒකේ ජාතික ගිය දෙමළෙන් ගානක නිත හොඳ වැඩක් හැබැයි ඒකේ ජනසයි ස්ලෝගන් එක දැම්මම ඒකට වෙන අර්ථ නිරූපණයක් එනවා ඊළඟට ස්වාමින් වහන්සේලා එක්කෙනෙක් දෙන්නෙක් යන වැරදි නිසා සාටකයි වටාපිටයි දෙකම එපයි කිව්වම මේක සම්පූර්ණ බුද්ධාගමන ගහන එකක් වෙනවා දැන් සාරාන් කරපු වැඩේට මුස්ලිම් ජනතාවම පලි නැහැනේ මේ පාර්ලිමේන්තු උන්ට කන හෙන්නේ නැද්ද කියලා අහනවා ඇස්පෙන්නේ නැද්ද කියලා අහනවා පාර්ලිමේන්තු ගොබ්බ්‍රෝද කියලා අහනවා අපි 225 දෙනාම එක්කෝ මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයන්න එකඟ වෙන්න පුළුවන් ආමෝදේ එකඟ වෙමු හොඳම දේ කතා කරရင် නැතුව අපි ප්‍රායෝගිකව දෙන්න පුළුවන් විසඳුමට එකඟ වෙමු එහෙම නැත්නම් 225ම ඉල්ලාශි ලිපිදාලා ගෙදරයමු 2022 වසර සඳහා වන සාමාන්‍ය පෙළ විභාගයේ පමණක් අපි 23 වසරට රැගෙන යනවා. අතරම මම ඇමතිවරයා වීමට කලින් යෝජනාවක් ඉදිරිපත් වෙලා තිබුණා. අමතර පැයක් වැඩි කරන්නට කියලා. නමුත් දරුවන් දැනටමත් විශාල අධ්‍යාපන පීඩනයකින් ඉන්නවා. ගුරුවරුන්ට මේ සම්බන්ධ විශාල ගැටලු තිබෙන නිසා අමතර කාලයක් ලබා ගන්නේ නැතුව වර්තමාන පාසල් කාලය තුල පස්වරු 1:30 අවසන් වන පාසල් කාලය තුලදී මේ කටයුතු අවසන් කරන එක දැනුම් දීලා තිබෙනවා. අපට යන්න වෙන රටක් නැහැ. ඇමරිකාවේ පුරවැසි භාවයත් නැහැ. බෙහෙත් ගන්න සිංගප්පූරු තියා ඩිස්පෙන්සරියටවත් යා ගන්න බෑ. ඇත්තටම පාන් කියා ගන්න බැරි තරමට අපි අසරණයි. අපේ රටේ රෝගීන් දැන් ඇඳෙන් කෙලින්ම මිනි පෙට්ටියට වැටෙන තැනකට සෞඛ්‍ය ශාස්ත්‍රය පත් වෙලා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයා පත් කරන තරමක් ඉහළ තනතුරු වලට පත් කළේ හමුදා නිලධාරින්ව එක්කෝ එයාගේ සමකාලීනයන්ව ඇත්තටම එහෙම හමුදා නිලධාරින් පත් කරලා හදපු එක අමාත්‍යංශයක්වත් හරියට මේ මොහොත වෙනතෙක් දිව්වේ නැහැ. ඊට හොඳම උදාහරණේ සෞඛ්‍ය අමාත්‍යංශය. අමාත්‍යංශය ඖෂධ හිඟයක් නැහැ කියලා කියද්දි අද වෙනකොට රට පුරා ඖෂධ හිඟයක් ඇති වෙලා අවසන්. ඖෂධ වර්ග 525ක් දැනටමත් නැහැ. ඒ වගේමයි ශල්‍ය ද්‍රව්‍ය සහ උපකරණ වර්ග 3000කට වැඩියෙන් හිඟයිලු. වෛද්‍ය සැපියුම් අංශයේ ඖෂධ වර්ග 1358ක් පමණ සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ. නමුත් මේ වන විට ඖෂධ වර්ග 525ක විතර තොග අවසන් වෙලා. එසේම ශල්‍ය ද්‍රව්‍ය 8563ක් පමණ තියෙන්න ඕනේ. මේ ශල්‍ය ද්‍රව්‍ය වලින් 3000කට වැඩි ප්‍රමාණයක තොග අවසන් වෙලා. අපේ රටේ සෞඛ්‍ය ඉතිහාසය තුළ මේසා විශාල ඖෂධ හිඟයකට රට මුහුණ දෙන ප්‍රථම අවස්ථාව මෙයයි. ඩොලර් හිඟය සේම ඩොලරේ අගය ඉහළ යාම මීට හේතුව බව අවිවාදාත්මකයි. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයට මේ සම්බන්ධව අදත් වගේ වගක් නැහැ. ඇත්තරම අද බොහෝ ශල්‍යකර්ම නතර කරන තැනට නැත්නම් සීමා කරන තැනට අපේ රෝහල් පද්ධතිය පත් වෙලා. රෝහල් වල ඖෂධ හිඟය නිසා බාහිරින් ඖෂධ වැඩි මිලට අරගෙන එන්න රෝගීන්ට සිදු වෙලා. පෞද්ගලික අංශයේත් සමහරුන් කලදුටු කල වල ඉහිනවා. සමහර ඖෂධ මිල වැඩි කරලා තියෙන්නේ දෙතුන් ගුණයකින්. මාස්පතා රෝහල් වල ක්ලිනික් වලට එන රෝගීන්ට මේ ඖෂධ හිඟය ඉතාම තදින් බලපාන්න පටන් අරන්. අලුත් ඇමතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වේ ණයවර ලිපි විවෘත කිරීමේ පමාව නිසා තව දින 90ක් විතර යනකන් මේ බරපතල තත්ත්වයට අපට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලයි. ණයවර ලිපි විවෘත කරගන්න ඩොලර් තියෙන්න එපායයි.
රෝගීන් කියන්නේ ඖෂධ නැතුව ජීවත් වෙන්න පුළුවන් අය නෙවෙයිනේ. ඒ නිසා කරුණා කරලා දැන් අපිට අමුතුවෙන් ලැජ්ජ වෙන්න දෙයක් උතුරු වෙලා නැති නිසා අප දිගින් දිගටම ප්‍රකාශ කරන පරිදි ඖෂධ සඳහා මානුෂීය ආධාර ඉල්ලන්න. වහා ලෝකෙන් මානුෂීය ආධාර ඉල්ලලා අපේ රටට මේ අත්‍යවශ්‍ය ඖෂධ ටික ගෙන්වන්න කියලා අප මේ අවස්ථාවේ මතක් කරනවා. උඩබිම බලන්නේ නැතිව රසායනික පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කළා. පොල් සම්බෝලයක් එක්ක හරි එක බත් වේලක් කන්න තිබුණු අවස්ථාව මේ අනුවණ තීන්දුව නිසා අද නැති වෙලා. පසුගිය මහකන්නේම විනාශ වුණා. අද එහි ප්‍රතිඵලය අපේ බඩට දැනෙන්න පටන් අරන්. ඒක මහ උන්දලට නම් දැනෙන්නේ නැහැ. මොකද එයාලට නම් බාස්මති පිට රටින් එනවනේ. අපේ රටේ විභාගාවෙන් පමණක් නෙවෙයි අනිත් භෝගවලිනුත් වැඩිම අස්වැන්නක් ලැබෙන්නේ මහකන්නේදී. රටේ සහල් අවශ්‍යතාවෙන් 65%ක් විතර මහකන්නේෙන් සම්පූර්ණ වෙනවා. නමුත් පසුගිය මහකන්නේට පොහොර සහ කෘෂි රසායනික ද්‍රව්‍ය ලැබුණේ නැහැ. අස්වැන්න 50%කටත් වැඩියෙන් ඒ නිසා පහත වැටුණා. කාබනික පොහොර කියලා චීන අසූචිනාවක් ගෙනල්ලා ඒකට ඩොලර් මිලියන ගාණක් පිනට දීලා හරෝල ඇරියා. සහල් හිඟය නිසා පාලන මිලක් දැම්ම අන්තිමට එයද රිවර්ස් කළා. අද සහල් කිලෝ රුපියල් 250ක් 300ත් අතර මිලකට දැන් ගමන් කරමින් ඉන්නවා. මේ අතර ඉන්දියානු ණය ආධාර යටතේ සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආවා. ඒ නිසා යාන්තම් හිඟය යම් ප්‍රමාණයකට මගහැරලායි තියෙන්නේ. අදවන විට සුපිරි වෙළඳසල් වලින් ලබා දෙන සහල් ප්‍රමාණය කිලෝ 3.5 අතරට සීමා කරලා. සීනි දෙන්නේ කිලෝවයි. මේ තත්ත්වයේ දිහා බලනකොට පේන්නේ ආණ්ඩුව හොගාලා 5-10 කොළ අච්චු ගැහුවා. අපේ අතේ 5-10 කොළ තිබුණත් ඇත්තටම ඒවයින් ගන්න බඩු නැති තත්වයට අපට මුහුණ දෙන්න වෙනවා කියලයි. මෑත කාලේ වෙනිසුවිලාවේ ඇති වුනේත් මෙවන් තත්වයක්. එහි ජනතාව අදටත් සාගතයෙන් පීඩා විඳිනවා. ඉහළ මරණ අනුපාතයක් වාර්තා වෙනවා. අදවන විට බිත්තර කිරි මස් මාළු වල මිල දරන්න බැරි ගානකට ඇවිත්. දරුවන්ට පවා මේ ආහාර දෙන එක අඩු කරන්න වෙලා. ඒ කියන්නේ අනාගත දරු පරපුරට අවශ්‍ය ප්‍රෝටීන් සහිත ආහාර වේලටත් දැන් කන කොක හඳන්න පටන් අරන්. වැළඳාම නිකම්ම නිකන් තමයි මහතේ වුරුඳේ ඉඳන් නිකම් වාඩිලා ඉන්නේ අපි. මේ මිල වැඩි ඉන්න බඩු මොනවද වැළඳාම නැහැ. පරිප්පු එම 880යි 890යි ඔන්න ඔය කියලා ලණ්ඩ කියලා තියෙන්නේ. සාමාන්‍ය බිස්නස් එකකට පොඩ්ඩක් අමාරු ගොඩ යන්න. මම ගෙනාපු බඩු ටිකක් කඩේක රිටන් දුන්නා ආයි වෙන වෙලාවට ගෙන්න කියලා. නමුත් බිස්නස් එක ගොඩ යන්න ඕන නම් හොඳ බෞද්ධ තෝරන්න රටට ජනාධිපති කෙනෙක්. රට ගොඩ යන්න ඕනේ. ඉන්නකන් තමන්ගේ ආගම කරන අනුන්ට වද නොකර ලස්සනට අපි ගෙනියමු. ඩොග මිල 900ක් එනම් මුන් එට. 300 350ට තිබ්බේ ඒක. ඉතින් කොහොමද වැළඳන් කරන්නේ කොහොමද? බිස්නස් නම් හැබැයි ඇත්තට සාර්ථක නැහැ. මහත්තයෝ විදස්සල නම් බොහොම අමාරුයි යන්නේ ඉතින්. තොගමිල හාල් මැස්සෝ සාමාන්‍යයෙන් යනවා 950යි 10යි තොගමිල යන්නේ. කට්ටත් යනවා සාමාන්‍යයෙන් 1800යි 1900යි ඔය වගේ යනවලට යනවා ඉතින්. කොළඹට වාහන එන්නේත් නැහැ. අනිත් එක මිල ඔක්කොම වැඩි. මේ මිලට බඩු අර විකරන්න බැහැ සිල්ලර ගන්න. ඔව් මිලත් වැඩි. මේ බෙරන්දු කවුරුත් එන්නේ ඩීසල් නැති නිසා. ඒ නිසා අපිට දැන් ලංග ආලුත් එන්නේ. ඉම්පෝට් ආලු විතර එන්නේ. ඒක දැන් මිල වැඩි වුණා. අවුරුද්දෙන් පස්සේ සම්පූර්ණයෙන්ම බිස්නස් එක අඩුයි. සෙනගත් නැහැ මොකුත්ම නැහැ. මිල පාලනයක් නැති ඉඳලා ඕන කෙනෙක්ට ඕන ගණට විකුණන්න පුළුවන්. බඩුව ගොඩක් අඩුයි. පිටියෙම එනවා අඩුයි ගොඩක්. සිල්ලර කඩ කරන එක හරි අමාරුයි දෙ. එන්නම් ගොඩක් අඩු කියන්නේ බඩු මිල වැඩි. සල්ලි නැ මිනිස්සු ගතේ සෑම බඩුම ගණන්නේ. ආල් පරිපු කරවල සෑම බඩුම ගණන්. අලලුණු ඔක්කොම ගණන්. එන්නම් ගොඩක් අඩු. දැන් අප ඉන්නේ යල කන්නේ සඳහා සූදානම් විය යුතු කාලේ. නමුත් අඩුම ගානේ බිම කොටන්නවත් ඩීසල් නැහැ. අද වෙනකන් පොහොර නැහැ. ඩොලර් නැති නිසා ගේන්න විදිහකුත් නැහැ. දැන් ඇත්තටම හොඳටම පරක්කුයි. ගොවියන් කියන්නේ සර් ෆේල් වුණේ අහිංසක ගොවියන්වත් ෆේල් කරගෙන කියලයි. සාගතයක් දැකලා නැති අපට සාගතයකටත් මුහුණ දෙන්න ෆේල් සර් එක සිද්ධ වෙයි කියලයි දැන් ගොවියෝ කියන්නේ. කොහොම හරි පෝලිං ගෙන ඉඳලා හාලා හැමදේම කරගත්තට පස්සේ ඊට පස්සේ අපිට ඇට බෙහෙත් ගහගන්න දැන් ඒව නැහැ. පොහොර නැහැ. මේ මිනිස්සුන්ට මා තේරෙන්නේ නැද්ද? ඇයි මේ බලදාන්නට මා තේරෙන්නේ නැත්තේ? ගොවියා කිසිම තාලෙට ප්‍රපාත දම් මනක්ක ගොවියට මේ සහනයක් සැලසුනේ නැහැ මේ ආණ්ඩුවේ. දැන් මේ පාර අපි කරනවට කොයිදෙන් කරනවා නැතුව මේ ආදායමක් ගන්න කොයිදෙන් දන්නේ මේ පාර කරන්නේ අපි. බෙහෙත් ටික නෑ. වල අපි කොහොමද උගුල්ලන්නේ? මොකද්ද මේ කරන්නේ? කාබිනික වගාවට ගිහිල්ලා ගොවියා අන්ත අසරණ වෙලා ඉන්නවා. බලදාරින්ට අපි කියන්නේ ගොවියා තවත් ගොවිකමින් ඈත් කරන්නේ නැතුව ගොවියට පාඩුවේ ගොවිතැන කරගන්න අවශ්‍ය කුසි යෙදුම් ලබා දෙන්න කියලා. එහෙම නොවුනොත් ගොවියා මහපාරට ඇදලා දාන්න එපා කියලා අපි බලදාරින්ට මේ අවස්ථාවේදී ප්‍රකාශ කර සිටිනවා. සිංහල අලුත් අවුරුද්ද මං හිතන්නේ අපේ දුව දරුවන්ට රෙදි කෑල්ලක්වත් අවුරුද්දක්වත් සමරන්නට කියලා දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ගොවියෝ අන්ත අසරණ භාවයකට ඇදලා දාපු රජයෙන් බලදාරින්ගෙන් අපි ඉල්ලා සිටිනවා ගොවියට වන්දි දෙනවා. කුවාවේ වන්දිත් නැහැ මොකක්වත් නැහැ. ඉදිරි කන්නේ ගොවිතැන් කරන්නට අපිට තෙලුත් නැහැ පොහොරත් නැහැ.
ඒවා හැකි ඉක්මනින් අපිට ලබා දෙන්න පොරොන්දු වෙනතුරු අපි ගොවිතැන් කටයුතු වලින් ඉවත්ලා ඉන්නවා ගිය සැරේ වෙච්ච ණය තව ගෙවා ගන්න බැරුව අපි තව ඉස්සරහට තව ණයකාරව වෙනවද කියන එක පිළිබඳව මේ ගොවියෝ තාමත් හිතනවා පුළුවන් නම් ගිය සැරේ මේ ප්‍රශ්න ටික විසඳලා මේ වෙනකොට ඉදිරියට අපිට ඉදිරි කටයුතු කරගෙන යන්න අවශ්‍ය කටයුතු සලස්සලා දෙන්න කියලා ගෞරවණීයව මතක් කරනවා අප රට ඉතාමත්ම ආර්ථික අහේනියකට පත් කරලා දැන් එතුමා කියනවා මේක මට වැරදුනා සමා වෙන්න කියලා හරියට වාහනයක් එලවන්න දන්නේ නැති රියදුරෙක් වාහනය එලවල හප්පලා ප්‍රපත්‍ර දාලා දැන් කියනවා මට සමා වෙන්න කියලා එතන වෙන්න ඕන හානි ඔක්කොම වෙලා ඉවරයි මේකද රටේ නායකයන් අපි බලාපොරොත්තු වෙන්නේ ඉස්සර අපේ රජ කාලේ කිව්වේ ගොවියා මඩ හොදාගත් කල රජා කියලා ඒ වුණාට දැන් බල්ලිකුටවත් වටින්නේ නැහැ මේවා රජයෙන් බලන්න ඕන ජනාධිපතිතුමනි ඔය 69 ලක්ෂයට අපිත් එකතු වුණා දැන් අවසානයේ අපි පසුතැවෙනවා කරුණා කරලා බී කලාපයේ සියලුම ගොවීන් පාරට බහිනවා ජනාධිපතිතුමනි ඔබ කරපු මේ මෝඩ ක්‍රියාව නිසා අපි අද පසුතැවෙනවා අපේ ළමයි අන්ත අසරණ වෙලා මේ මාසේ අන්තිම වෙනකොට අපට කුඹුරුන්ට බහින්න ඔබතුමා ආයාචනයක් කරන්න මේවා ලබා දෙනවා කියලා එහෙම නැත්තම් අපි විශාල අරගලයකට යන්න සියලුම දේවල් සැලසුම් කරලා ඉදිරියේදී අපි ඔබතුමාට පාඩමක් උගන්වනවා බන්දුල ගුණවර්ධන ඇමතුමා නිතරම ඒ කාලේ කියපු ඕන වෙලාවක සහන මල්ලක් දෙනවා කියපු සතුස ළඟ දිගු පෝලිම් එක දිගු පෝලිමකට ආව විදේශිකයෙක් ඇහුවා ඇයි මේ කියලා එහිටපු ජනතාව කිව්වා අපි හාල් ගන්න පෝලිමට ඉන්නේ කියලා ඒ පාර ඒ සුදු ජාතිකයා තමන්ගේ අතේ තිබුණු මුදල් වලින් රුපියල් 80,000ක් විතර වියදම් කළා සහල් අරන් දුන්නා කියලා අපේ වාර්තාකරු පවසනවා මේ ජනතාවට අපි ඒ තරමටම දැන් හිඟමනටපත් වෙලා ඉවරයි රටේ ජනතාව ඉල්ලන්නේ අලුත් රටක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලන්නේ අන්තර්වාර පාලනයක් තව පිරිසක් ඉල්ලන්නේ රාජපක්ෂවරු නැති ආණ්ඩුවක් නමුත් දැනට ලැබිය ඇත්තේ කුමක්ද අලුත් කැබිනට්ටුවක් අගමැතිට ගෙදර යන්න කියලා ආගමික නායකින් පවා ඉල්ලද්දී දෙන්න යන්නේ කුමක්ද බහින්ද රාජපක්ෂ අගමැතිකමේ තවදුරටත් ඉන්න ආණ්ඩුවක් හදාගන්න තමයි දැන් මේ කණ්ඩායම හදන්නේ අපේ රටේ ඉතිහාසයේ ඇති හැකි නැති බැරි සැමටම දැනෙන මේසා විශාල අර්බුදයක් මීට පෙර තිබී නැහැ මේසා බරපතල පීඩාවන්ට ජනතාව පත් වෙලත් නැහැ ජනතාව අද ඉන්නේ නැත්තේ මිනි පොලිම්බල විතරයි ඒ තරමටම බහණ්ඩ හිඟය සහ මිල ඉහළ යාම් ජනතාවගේ ජීවිත විනාශ කරමින් තිබෙනවා ගාලු මෝදරට සේම රට හතර අතින්ම ඇහෙන්නේ ගෝටා ගෝ හෝම් කියන සටන් පාඨය අපේ රටේ ඉතිහාසයේ පළමු වතාවට මහානායක ස්වාමින් වහන්සේලා වගේම කාඩිනල් හිමිපාණනුත් අවධාරණය කරේ දැන් ඇති යන්න කියලයි නමුත් යනුව වෙනුවට වෙනත් උප්පරවැට්ටි භාවිත කරමින් බලයේ ඉන්න තමයි දැන් මේ හදන්නේ මේ තනතුරු වලට ආපුහම ඇතිවන බලතණ්හාව තමයි ඊට ප්‍රධානතම හේතුව අති විශාල දැවැන්ත පවුල් ගසක් නිසා එහෙම ලේසියෙන් දාලා යන්න හිතෙන්නේ නැහැ මොකද නාමල්ලගේ විතරක් නෙමෙයි නාමල්ලගේ දරුවන්ගේ අනාගතයත් හදලා දෙන්න එපායයි නේද යන්න ඉස්සෙල්ලා දේශපාලනේ නැතුව වෙන මොන රස්සාවක් කරන්නද අනික ඉතින් මේ දේශපාලනඥින්ගෙන් 98%ක්ම අර මන්ත්‍රී වැටුපෙන් හරිම අහිංසක විදිහට ජීවත් වෙන අයනේ නේද ඩොලර් එකක් තියා 7-5ක්වත් හොරකම් කරලා නැහැලු මන්ත්‍රී වැටුපයි දීමනාවලිනුයි විතරක් මේ ගෙවන අති සුඛෝපභෝගී ජීවිත කොහොමද ගෙවන්නේ එක්කෝ දේශියාච්චිගේ මැණික් මල්ල නැත්තම් හතර මහා නිදාණේවත් පහළ වෙන්න ඕනේ. එහෙමත් නැත්තම් ඉතින් කොයි හැරි නිදාණයක් හරන්නවත් ඕනේ. මේ රට බේරගත්තේ රාජපක්ෂ පවුලලු. ඒ තමයි යන්න එපා කියන අය කියන්නේ. ඒ ප්‍රභාකරන්ගෙන්. එදා ප්‍රභාකරන්ට එරෙහි සටනට සරත් ෆොන්සේකා, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ උර දුන්න බව, කර දුන්න බව සත්‍යයක්. ඒ ගෞරවේ එහෙමම තමයි. ගංගේ ගහගෙන යන තරුණියක්ව බේරගත්තා කියලා ගංගෙන් ගොඩ අරගෙන අපයෝජනය කරන්න දූෂණය කරන්න දෙන්න බැහැනි ඒක හරි පැහැදිලිනි රාජපක්ෂවරුන්ට යන්න කියන ජනතාව අවධාරණය කරන්නේත් ඒ කතාවම තමයි එකම කාඩ් කුට්ටම අනමින් ජනතාව තවදුරටත් මුලා කරනවට වඩා නිවැරදි බල හුවමාරුවකට යා යුතුව තිබෙනවා දැන් බලන්න අලුත් කැබිනට්ටුවට ගීතා කුමාරසිංහ නෝනවයි ඩයනා ගමගේ මහත්මියවයි පත් කළා මේ දෙන්නව පත් කළ සැනින් තෙල් ඉනුවද ගෑස් පෝලිම් වාෂ්ප වුණාද ලයිට් පත් වුණාද නෑනේ මේ තවත් හිත් සනසන්න තමන්ගාව තියාගන්න දීපු තනතුරුනේ දැන් මේ රටේ අනාගතය අලුතින් ලියන්න අවශ්‍යයි
අදවන විට මේ රටේ දැවැන්ත පෞද්ගලික සමාගම් පවා මේ ආණ්ඩුවට එරෙහි වෙලා කොන්දේසි විරහිතවම මේ ජනතා අරගලයට සහය දැක්වීමට සමාගම් කිහිපයක් තීන්දුව කළා තියෙනවා. ජෝන් කිල්ස්, CBL එක්ස්පෝට්, හේමාස්, ජෙට්වින්, මාස් හෝල්ඩින්ස්, ඩයලොග් සමාගම් මේ අතර වනවා. ඇත්තටම මේ සියලු සමාගම්වල නිවේදන සමග සසඳනකොට අපට වෙලාවකට හිතනවා මේ පාර්ලිමේන්තුවත් පෞද්ගලීකරණය කළා නම් මීට වඩා හොඳයි කියලා. මන්දේ සමාගම් දන්නවා මේ රටේ ඩොලර් වලට මොකද වුනේ කියලා. එක එක බේබිලා බබා පාඩ් දැම්මත් දැන් ජනතාවත් දන්නවා ඩොලර් පිල්ලි ගැහුවා කියලා. ප්‍රශ්නේ තියන්නේ තව ටික දවසකින් කොහෙන් හරි ණයක් ලැබිලා පෝලිම් අඩු කරලා ආයේ ණය සල්ලි ටිකත් පොදි බැඳගෙන යන්න දෙනවද කියන එකයි. ඊට පෙර රාජපක්ෂලව ගෙදර යවිය යුතුයි කියලයි අපේ රටේ මහානායක ස්වාමින් වහන්සේලා වගේම ජනතාවත් අවධාරණය කරන්නේ. දැන් ඇති කියලා තමයි හැමෝම කියන්නේ. සාමාන්‍යයෙන් හෘද සාක්ෂියක් ඇති ඇමති කෙනෙකු හැටියටයි ඩලස් අලහප්පෙරුම අප හඳුනන්නේ. ඔහුත් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මෙසේ පවසනවා. අග්‍රාමාත්‍යවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේම ඉල්ලා සිටිය යුතුයි කියලා. එසේ කළොත් විතරක් යම් දවසක එහි ගෞරවය හිමිවන බව ඩලස් අලහප්පෙරුම හිටපු ඇමතිවරයා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. පහුගිය අතීතයේ තුල රට කරපු විදායක මෙහෙයපු ව්‍යවස්ථාදායක මෙහෙයපු එව්වට සම්බන්ධෙච්ච සියලු දෙනා යන්න ඕනේ ගෙදර. එහෙම නැතුනම් මේ රට විහදන්න බෑ කියන තැන තමයි අපි ඉන්නේ. මහින්ද එළියට ගියොත් මහින්දට විරුද්ධව කරප්ෂන් එළියට එනවා. ෆයිනෑන්ෂියල් කරප්ෂන්. ඒක නිසා මහින්ද බයයි මේකෙන් එළියට යන්න. එම නිසා ගෝඨායි මහින්දයි එළියට යන්නේ නැහැ. ගියොත් ඒගොල්ලෝ යන්න ඕනේ ජේල් එකට. අන්න ඔය බය නිසා තමයි ආ එළියට යන්නේ නැත්තේ. අපි හැමෝම කියන්නේ ඉතින් අස් වෙන්න කියන එක තමයි. බලතණ්හාවෙන් ඉන්න බවක් තමයි අපට පේන්නේ. මේ බලලෝභීත්වය කවදදවත් හරින්න කියන එක වෙනකන් අපි අරගලය කරනවා. පවුල් වාදයක් තමයි අපි දකින්නේ. පවුල් වාදයක් අපි කිසිසේත්ම මේකේ බලාපොරොත්තු වෙන්නේ නැහැ. මහින්ද මහත්තයා ඉල්ලාස් වෙන්න ඕනේ. එතකොට එදා අපි ගෝඨාභය මහත්තයා ඉල්ලුවා වගේම අද අපි යන්න කියනවා. ඒක එකවන්ව සියලු දෙනාම එක හඬින් කියනවා යන්න කියලා. ඔයාලා පවුල් පිටේ ඔක්කොම යන්න ඕන. අලුතෙන් කවරණාව නැව නැ මේ මේ වුණ අනිවාර්යෙන් එපා. ඔය ජනාධිපතිතුමාට කියන්න තියෙන්නේ කරුණාකරලා තාවත් මෙච්චර වද දෙන්නේ නැතුව මිනිසුන්ට ඉක්මනින්ම අයින් වෙලා යන්න කියලා. කොච්චර කිව්වත් අහන්නේ නැහැ. මේගොල්ලන් තාත්තා පුතාට බලය දෙන්න try කරනවාද කියලා අපි දන්නේ. හැබැයි රාජපක්ෂ පරම්පරාව මේ පවුල මේ ජෙනරේෂන් එකෙන් යවන්න ඕනේ. මහින්ද මහත්තයා මේ දුරේ ඉන්න ඕනේ නැහැ. ඇත්තටම මහින්ද මහත්තයා කියන්නේ රටේ රජෙක් වගේ ඉන්න තිබ්බ මිනිස්සෙක්. හැබැයි මේ මිනිස්සයා රටේ රජෙක් වෙන්න ඕන මිනිස්සයා අද රටේ වෙලා තියෙනවා. අහගන්න ඕනේ නැහැ. මේ වෙලාව හිටියානම් අච්චු පොත්වල ළමයින්ට පාඩම. අපිටත් දුකයි. මොකද අපි අවුරුදු ගාණක් තිබ්බ යුද්ධ ඉවර කරා. ඒ ඉවර කරලත් අද මේ වගේ කතා අහන්න ඕනේ නැහනේ. ඒ අහන්නේ තමන්ගේ තියෙන අවශ්‍ය කාලෙන් යන්න ඕනේ. උදැසන පුවත් විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමග. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.